YouTube channel එකට ඔයගලන් හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු කලින් වීඩියෝ එකේ ඉතිරි කොටස කරගන්නේ කොහොමද කියලා. අපි කලින් කරේ කලිසම කරගන්න විදිහේ වීඩියෝ එකේ අද කරන්නේ බ්ලවුස් එක කොහොමද කරගන්නේ කියලා. එක මෙෂර්මන්ට් එකකින් තමයි අපි මේ වැඩේ කරගන්නේ. එදා ගත්තේ උරහිස කියන මෙෂර්මන්ට් එක 12ක බබෙට්. ඉතින් මේ මෙෂර්මන්ට් එක තමයි අදත් උමනා වෙන්නේ. එකම මෙෂර්මන්ට් එකෙන් තමයි මේ සම්පූර්ණ ඇඳුමම අපි කරගන්නේ. එතකොට ඔයාලට මතකයි මම මේ සම්පූර්ණ ඇඳුම්ම කරගන්න රෙදි ආරයයි ගත්තේ 60 පළලින් රයෝන් කියන රෙදි වර්ගය ගත්තේ එහෙනම් අපි බලමු කොහොමද මේක ලේසියෙන්ම කරගන්නේ කියලා දැන් මේ බ්ලවුස් එකේ උස ගන්නෙත් අපි බලවාටිය මේ අතට හිටින්න ඒව දැන් ඕගොල්ලන් දන්නවා මම නිතරම වීඩියෝ එකක් කරනකොට ඒව පැහැදිලි කරනවා බ්ලවුස් එකේ උස මේ අතට තමයි ගන්න. ඒ කියන්නේ බලවාටිය මේ අතට හිටින්න තමයි බ්ලවුස් උස ගන්න. අපි කලිසමේ උස ගත්තේ මේ විදිහට තමයි. ඒක උඩ කොටසකට වගේම යට කොටසකටත් ඒ විදිහම තමයි. උස මෙෂර්මන්ට් අපි ගන්න බලවාටිය දිගේ. ඒතර මේ බ්ලවුස් එකේ උසට රෙදි කෑල්ල ගන්න ඕන ඔයා මෙන්න මේ විදිහට. ඔයාගේ බබාගේ උර හිස කියන මෙෂර්මන්ට් එකට අඟල් 4ක් එකතු කරලා ගත්තම හරි. එතකොට ඔයාගේ බබාගේ උරහිස 12යි කියලා හිතන්න. දැන් මම ගත්තේ උරහිස 12ක බබෙක්ටනේ. 12ට 4ක් එකතු කරාම 16යි. අර බ්ලවුස් එකේ උස ගන්නත් උන ඔයා 16කට. ඒ වගේම තමයි මේකේ පළල ගන්න අපි. මේ බ්ලවුස් එකේ පළල ඔයා ගනිද්දිත් ඔයාගේ මේ පැත්තට පළල ගන්න. එතකොට ඒකේ පළල ගන්නෙත් ඔයා උරහිස කියන මෙෂර්මන්ට් එකට අඟල් 4ක් එකතු කරලා. දැන් ඔයාගේ බබාගේ දැන් මම ගත්තේ 12යි නේ උරහිස. 12ට 4ක් එකතු කරාම 16ක් පළලට තමයි මේ රිදි කෑලේ පළල ගන්න ඕන. දැන් මේකේ උසත් 16යි පළලත් 16යි. මෙන්න මේ විදිහට තමයි ඔයා රෙදි කෑල්ල ගන්න ඕන. මේ වගේ රෙදි කෑලි දෙකක් ගන්න ඕන මතකද? මොකද ඉදිරි පළුවට සහ පිටුපසු පළුවට කොටස් දෙකක් උමනා වෙන නිසා. ඔන්න ඔය විදිහට රෙදි කෑල්ල අරගන්න. මෙහෙම අරගෙන අපි රෙදි කෑල්ල පළල පැත්තේ. මේ තමයි පළල. බලවටිය මේ අතට තියාගෙන ඉන්නේ බ්ලවුස් එකේ උස. දැන් ඔයාට හිතුනොත් මේ බ්ලවුස් එක මීට වඩා දිගට ඕන කියලා, ඔයා බ්ලවුස් එකේ උස පැත්ත වැඩි කරලා ගන්න. يعني බලවටිය මේ අතට මේ උස පැත්ත තියන් ඉන්නේ බ්ලවුස් එකේ. ඒ පැත්ත ඔයා වැඩි කරලා ගන්න. හරි. දැන් මේක පළල පැත්තෙන් මෙන්න සමාන ওই විදිහට රෙදි කෑල්ල නවා ගන්න. දැන් ඔහොම නැවුවට පස්සේ නැම්ම තමන්ගේ පැත්තට තමයි තියාගන්නේ හැම නිතරම ඇඳුම් කපනකොට මේ නැම්ම තමන්ගේ පැත්තට තියාගන්න දැන් මෙතන තියෙනවා රෙදි කොටස් 4 මේ බලන්න මොන රෙදි කෑලි 4 මෙතන මේ ඉහළ වාටිය මේ යට වාටිය දැන් මේ විදිහට අපි රෙදි ආරයක් අරගෙන මේ විදිහට කොටස් කරලා රෙදි කෑල්ල කපාගත්තේ නැත්නම් ඔයාට මෙහෙම යාරකින් වට මේ දෙක කරගන්න බෑ ඒක නිසා රෙදි පිරිමහගෙන මේ වැඩේ කරගන්න මේ විදිහට රෙදි කෑල්ල කපලා වෙන් කරගන්න ඕන ලොකු රෙදි කොටසින්. හොඳයි. දැන් ඊළඟට අපි මේකේ මෙෂර්මන්ට් එක ලකුණු කරගමු. මෙෂර්මන්ට් එක ලකුණු කරන්නේ මේ නැම්ම තමන්ගේ පැත්තට තියාගෙන ඉන්නේ මේ ඉහළ වාටිය. මේක ඊළඟ ලකුණු කරන්න ඕන ඔයාගේ බබාගේ උරහිස කියන මෙෂර්මන්ට් එක දෙකට බෙදලා. එතකොට උරහිස 12යි. ඒක දෙකෙන් බෙදුවම 6යි. ඔයා ඔයාගේ බබාගේ මෙෂර්මන්ට් තමයි මේ මම කියන ඒවට ලකුණු කරගන්න ඕන. ওই විදිහට ලකුණු කරගත්තා. උරහිස මෙෂර්මන්ට් එක දෙකෙන් බෙදලා. එහෙම ලකුණු කරගෙන අපි වෙනදා නම් ඒ ප්‍රමාණයම තමයි පහලටත් ලකුණු කරන්නේ. නමුත් අද මේ බ්ලවුස් එකේ තියෙන ඩිසයින් එක අනුව එහෙම කරන්නේ නැහැ. ඒ ප්‍රමාණයෙන් අඟලක් අඩු කරලා තමයි අපි අද ලකුණු කරගන්නේ. ඒ කියන්නේ මෙතනින් මෙතනට ලකුණු කරපු ප්‍රමාණයම වෙනදා අත්කට අඳින්න අත්කට උස ගන්න ලකුණු කරන්නේ. නමුත් අද කරන්නේ ඒ ප්‍රමාණයෙන් අඟලක් අඩු කරනවා. ඒ කියන්නේ 6යි මෙහෙට ලකුණු කරේ. මෙතනට 6ක් ලකුණු කරන්නේ අඟලක් අඩු කරා 5යි. කියන්නේ ඔයාගේ බබාගේ ගන්න ප්‍රමාණය ඒකට ගලප ගන්න. මෙතන ඉඳන් මෙතනට ලකුණු කරන ප්‍රමාණය මෙතන ඉඳන් පහළට අපි වෙනද අත්කට උසට ගත්තට මේකේ ඩිසයින් එක නිසා තමයි මේ අඟල අපි අඩු කරන්නේ. ඒක මම ඔයාට මේක කපනකොට පැහැදිලි කරන්නම් ඇයි එහෙම කරේ කියලා. ඊළඟට මෙතනින් කෙලින්ම ගැහුවා මේ රෙද්ද කෙලවරටම මේ විදිහට කෙලින් ගහා අන්නම ගැහුවා දැන් මේ මුල්ල අත්කට අඳින්න ඔන්නම රවුම් කරගන්න
ඊළඟට මෙතනින් උරීස පල්ල තියාගන්න. අඟල් දෙකම ආරක් තියාගන්න. ඔයාට ඒ පල්ල වැඩි කියලා නම් අඩු කරන්න පුළුවන්. එතන පල්ල වැඩි වුණා නම් වැඩිපුර ගන්න පුළුවන්. මෙතන පොඩ්ඩක් මම නිකන් මාක් කරගන්නවා. මෙතන මේ කර ගැඹුරද වැඩක් නැහැ. මේ නිකන් මම මෙහෙම මාක් කරගත්තට අපි පස්සේ මේක කපලා අයින් කරනවා. දැන් බලන්න දැන් මෙතන මෙන්න මේ උරීස පැත්තින් අඟල් භාගයක් අපි පහත් කරනවා. අත පැත්තින් මේ කර පළල ලකුණු කරපු තැනට මේ භාගය මේ විදිහට තියලා ඔය විදිහට හැඩ කරගන්න. දැන් මෙතන මේ කර ගැඹුරක් අපිට මේක වැඩක් නැහැ. අපි එක මේ ඇඳුම වින් කරගෙන මේ ඩිසයින් එක කපලා ගන්න. ඊළඟට මෙතන යට වාටින් අපි වෙන අයගේ ඇඳුම් වල ලොකු අයගේ කරනකොට අඟලක් අඩු කරනවා. පොඩි අයගේ කරද්දී එයාගේ බඩ තීර නිසා අපි මෙතන අංශය පැත්තෙන් හැඩ කිරීමක් කරන්නේ ওই විදිහටම තමයි තියෙන්නේ. මෙතන යට වාටින් ඉහළට අඟලක් උස්සලා ඒක පොඩ්ඩක් හැඩ කරලා මෙහෙම කපා ගන්න යට වාටි නැත්තම් දෙපැත්තින් එල්ලෙන්න. ඔන්නම මේ කෙළවරින් ඉහළට අඟලක් උස්සලා එතන ඉඳන් යටවාටි මේ විදිහට ගෙවිලා යන විදිහට හැඩ කරලා ඇදගන්න. නොචරයි අපිට මේකේ ලකුණු කරගන්න තියෙන්නේ. අපි මේ ටික කපලා දාගමු. එතන කර මේ මම නිකම් පොඩි මාක් කිරීමක් කරගත්තේ. දැන් බලන්න මේක මේ විදිහට අපි දිග ඇරගමු. මේ විදිහට දිග ඇරලා මේකේ එක පැත්තක අත කොටස අපි මේ උරහිස පැත්ත කපලා අයින් කරනවා. අනේ ඒක නිසා තමයි මම ඔයාට අත්තට ලකුණු කරනකොට අඟලක් අඩු කරන්න කිව්වේ. දැන් ඔයා හිතන මේ පැත්ත ඔයාට අත නැතිව අවශ්‍ය නම් ඒතනට මේ විදිහට මේ උරහිස් කෙළවරේ ඉඳන් කර පැත්තේ කෙළවරේ ඉඳන් මාක් කරගෙන මෙන්න මේ විදිහට මෙන්න මේ අක්කට පැත්තට මේ විදිහට හැඩ කළා. ඔන්නෝම ඇදගන්න. ඔයාට මේ ඩිසයින් එක එපා කියලා හිතෙනවා. ඔයා සම්පූර්ණයෙන් මේ විදිහට තියාගන්නේ කර ටිකක් ගැඹුරු කරලා ඒක එහෙම කැමති විදිහකට කරගන්න. ඔන්න ඔය විදිහට මම පොඩි හැඩයක් මේකේ ඇදගත්තා. ඔන්නෝම අපි මේ ටික කපලා මේකේ ඉවත් කර ගන්න. දැන් මෙතන පුංචි දෙයක් තව තියෙනවා බලන්න. දැන් මේ පැත්ත අයින් වෙනවා. මෙතන අපි අර අඟලක් සම්පූර්ණ අත්කට උස ගන්නකොට අයින් කරේ නැත්තේ ඒ හේතුව නිසා. දැන් මෙතන මේ ඩිසයින් එක නිසා මෙතන තව අඟලක් පහත් වුණොත් මේ බ්ලවුස් එකේ මේ නිරාවරණය වෙච්ච ප්‍රමාණය වැඩිපුර පේනවා. ඒ නිසා දැන් මෙතනින් විතරයි මේ ටික කැපෙන්නේ. මේ අත්කටේ අර අඟල අපි නැවත ගැඹුරු කරලා ඇඳ ගන්නවා. මෙන්න බලන්න මේ විදිහ කරේ නැති වුණොත් මේක ඇඳට පස්සේ බබා බ්ලවුස් එක මේ හරියෙන් ඔයාට කර තවත් ගොඩාක් පහතට ගිහලා එල්ලීම වෙලා වගේ තමයි පේන්නේ. දැන් මෙතන අර අඟල මෙතන දැන් පහලට ඔය අඟල නැවත ලකුණු කරලා මේ අත කට මෙන්න මෙහෙම හැඩ කරලා ඇඳගන්න. ටික අපි කපාගමු. ඔයා මේ ඩිසයින් එකට කැමති නැත්නම් ඔයා කර ටිකක් ගැඹුරු කරලා ඔයාට අර අවශ්‍ය විදිහට තියාගන්න. නම් කපලා දාන්න මෙතනත් මේ පැත්තට පොඩ්ඩක් ගැඹුරු කරලා නැවත කපා ගන්න. මොන දැන් අපි බ්ලවුස් එකක් කපලා ඉවරයි. අපි මේක මහන විදිය පොඩ්ඩක් බලමු. ඉස්සෙල්ලාම ඔයා මේකේ මහ ගන්න මෙන්න මේ උරීස අඟල් භාගයකට මම ජොයින් කරන්න ඕන. ඒ විදිහට කළා. දැන් ජොයින් කරනකොට හොඳ පිටට හොඳ පිට පැති දෙක තියාගෙන කන පිටින් තමයි මේ අඟල් භාගය ජොයින් කරගන්නේ. දැන් මේක හොඳ පිටට මේ විදිහට හරව ගන්න. මේ විදිහට හොඳ පිටට නැවත හරවන්න. හරවලා
මේකට වැඩ සිප් එකක් ඕනා වෙනවා ඒක අඟල් 8ක් හෝ 10ක් දිග සිප් එකක් ගන්න ඒක තමයි අපි මේකේ මෙන්න මේ අංශයේ පැත්තට තමයි අල්ලන්නේ උයිස කපලා අයින් කරපු පැත්තේ ඊළඟට තව මේකට මම ඔයාගේ අර ඉතුරු රෙද්ද මේක කරගන්න පුළුවන් අඟල් 4ක් උසට මෙන්න මේ වට ප්‍රමාණය තියෙන දැන් මෙහෙම දිග ඇරියට පස්සේ මේ කෙළවරේ ඉඳන් පටන් ගෙන මේ බ්ලවුස් එකේ මෙන්න මේ කෙළවරේ ඉඳන් පටන් ගෙන මේ සම්පූර්ණ වටේ මැනගත්ත පස්සේ දැන් මෙතන ඉඳන් මෙතනට මැනලා ඒක දෙකකින් වැඩි කරලා ගන්න. ඒ වගේ තව රෙදි කොටසක් ඕන මේකට අපි රැලි දාගෙන පොඩි ෆ්‍රිල් එකක් වගේ මේ කර වටේට අල්ලන්න හදන්න. ඒකේ උස පොඩි කෙනෙක් නිසා අඟල් 4ක් තිබුණාම ඇති වාටි මැහෙන නිසා ඒ වගේ දිග පටි අරගෙන මූට්ටු කරලා ඒක ජොයින්ට් කරගෙන ඒ අවශ්‍ය දිගට හදාගන්න. හදලා ඉවර වෙලා මම එකකින් කියලා දෙන්නම් මේක ඔයා හීනියට මැෂින් එකේම පුළුවන් පොඩි රැලි දාගන්න. ඒ විදිහට රැලි කරගෙන මේක මේ විදිහට පුංචි රැලි ඉස්සලා තියාගන්න. රැලි ටික ඔය විදිහට අල්ලගෙන මෙතනට පයිපින් එකක් කරට ලස්සනට ගහගන්න පුළුවන්. තනි පාටින් හරි මේ වගේ කැමති විදිහකට කරට මේ විදිහට හිතන දැන් රැලි කරගත්තා කියලා රැලි කරලා ඉස්සලාම අල්ලගෙන තමයි කරට පයිපින් එකක් ගහගන්නේ. මේ අත පැත්තටත් පොඩි පයිපින් එකක් ගහ. ඊළඟට තමයි දෙපැත්ත මහන්නේ. දෙපැත්ත මහනකොට අඟල් භාගක මැහුම් වාසියකට මහ ගන්න. මේ ෆ්‍රිල් එක අල්ලලා ඉවර වෙලා ඔයා සිප් එක අල්ල ගන්න ඕන. මම සිප් එකක් අල්ලන විදිය කියලා දීලා තියෙනවා. නිවැරදිව සිප් එකක් අල්ලන විදිය නැවත මම වීඩියෝ එකක් කරන්නම්. ඒ අඟල් භාගය තියාගන්න. අමතරව තියෙන ඒ කියන්නේ දැන් අංශය ඇල්ලෙන්න මේකේ තියෙන්නේ මැහුම් වාසි භාගය. දෙපැත්තට ඒ භාගය මෙහෙම තියාගෙන ඒකට තමයි ඔයා එතකොට මේක මේ විදිහට අල්ලගන්න ඕන. මේ විදිහට ඔයාට සිප් එක අල්ලගෙන ඉවර රැලිපටි අල්ලගන්නත් පුළුවන්. කැමැති පහසු ඕනම විදිහට ඒක කරගන්න. ඊළඟට දෙපැත්ත අඟල් භාගයට අල්ලගෙන යට වාටියක් හින්දේට නවලා මහගන්න තියෙන්නේ. ඊළඟට ඉතින් ඔයාට මේකට උමනා නම් ක්‍රේන් දෙයක් අල්ලගන්න පුළුවන්. පොඩි බෝ එකක් හදලා අල්ලගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා ඇඳුම ඉතින් තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්. මම හිතනවා වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා ඔයාට. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමදෙනාටම.